අවසරයි ගෞරවනීය අරහතුන් වහන්සේ. අපි මේ දින හතේදී මේ සියලුම දෙනාට, ඒ කියන්නේ අපේ මේ ජීවිත කාලයේදී මව් දෙමාපියෝ, ඥාති හිත මිත්‍රාදීන්, භූත ප්‍රේත, සතර අපාගත සත්වයන් ඇතුළු සියලුම දෙනාට පෙර ජීවිත කාලයේදී ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරනකොට ඒ පින් ගන්න ස්වාමින් වහන්සේ මේ දින හතේදිමත් එනවද කියලා මගේ ප්‍රශ්නය. බොහොම හොඳ ප්‍රශ්නය. ඔබ පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්නේ ඒ මිනිස්සුන්ට යහපතක් කරන්න පින් දෙන්න විතරක්ද? ඔබ පින්කමක් කරලා පින් දෙන එකේ පළවෙනි පරමාර්ථය ඔබ දන්නේ නැහැ. ඔය පන්සල් වල හාමුදුරුවෝ කවුරුවත් කියා දෙන්නේ නැහැ. ඇයි අපි අම්මා තාත්තා නැති වුණාම, මැරුණාම හත් දවසේ, මාසේ, තුන් මාසේ දානියක් දෙන්නේ මොකටද? මොකද අම්මා තාත්තා ජීවත් වෙලා හිටිය කාලෙදි අපිට උදව් කළා, උපකාර කළා, මඟ පෙන්නුවා, ඉගැන්නුවා, නොයෙක් වැඩ කළා, ඉඩකඩම් වලින් හොයලා ඔක්කොම කරා. අපි ඒ අම්මලා තාත්තලාට ණයයි. මේ ණයෙන් විදී නිදහස් වෙන්න දැන් මිය පරලොව ගියා අම්මට බත් ටිකක් උයලා දෙන්න නෙමේ ඕන. දැන් අපි මේ මිය පරලොව ගියා අම්මට තාත්තට මේ ණයෙන් විදී නිදහස් වෙන්න අපි දවස් 7න් මාසෙන් මාස 3න් අවුරුද්දෙන් මේ වගේ පින්කමක් කරලා දානයක් දීලා අපි මේ අම්මට තාත්තට තියෙන ණයෙන් විදී නිදහස් වෙන්න අපි අවංකව පිරිසිදුව පින් දෙන්න ඕනේ. යහපත. ඒකයි පළවෙනි පරමාර්ථය. අද ඕක කන පිට ගහලා ඕක ගැන කිසිම සඳහනක් නැහැ කොහෙවත් පන්සලක බුද්ධාගංකාරයේ කෝ වෙන ආගංකාරයේ. අද කල්පනා කරන්නේ අපි පින්කම දීලා පින් දෙන්න ඕන ඒ ඥාතියට. ඒක හරි, ඒක දෙවෙනි එක. පළවෙනි එක අපි ණයෙන් මිදී නිදහස් වෙන්න ඕන. අපිට කළ ඒ යුතුකම් වගකීම් අනුව ඒ අපිට කරපු උදව් උපකාර වලට අපේ ගුරුවරු, සීයලාච්චිලා, අම්මලා තාත්තලා, මාත් යනෝන, කවුරු හරි එහෙම මැරුණාම අයියා අක්කා සහෝදරයෙක්, කවුරු හෝ අපිට උදව් කරපු කෙනෙක් මිය පරලොව ගියාම අපි එයාට, එයා උදව් කළා නම්, උපකාර කළා නම් ණයයි. ඒ ණය මිදී නිදහස් වීමේ කියන පළවෙනි චේතනාව ඇතුවයි අපි පින්කමක් කරලා දානයක් දීලා හෝ පින්කමක් කරලා තුන්සිත පහදාගෙන අපි ඒ ණයෙන් මිදී නිදහස් විය යුතුයි කියන චේතනාව ඇතුව පින් දෙන්න ඕන. ඒක තමයි පළවෙනි කාර්යය. අපි ඒ දෙන පින අරගෙන ඒ ගන්න පුළුවන් සියලු ඥාතීන්ට, එක අම්මා කෙනෙක් නෙමේ, අපිට අම්මලා වුණ ලක්ෂයක් කෝටියක් මේ අතීතයේ ඇති ඒ සියලු අම්මලට, ඒ සියලු තාත්තලට, සියලු ජීවිතින්ට සබ්බේ දේවා, සබ්බේ භූතා, සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කරනවා නේ. ඒක දෙවෙනි චේතනාව. පළවෙනි චේතනාව අපි ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න අපේ යුතුකම ඥාති ධර්මය. තිරෝකුඩු සූත්‍රයේ බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජුන්ට කිව්වේ ඔය ඥාති ධර්මයේ ඉටු කරන්න, ඔය යුතුකම ඉටු කරන්න. ඒකයි කිව්වේ. ඉතින් ඒක නිසා දැන් අද වෙනකොට සමාජයේ හිතලා තියෙනවා අල්ලපු ගෙදර හාමුදුරුව 15ක් විතර ගෙනත් දානයක් දුන්නා, අපි ඊට ඉහලින් යන්න 20ක් ගේන්න ඕන. අල්ලපු ගෙදර ටිකක් ලොකු ප්‍රසිද්ධ ඔය රේඩියෝ වල, රූපවාහිනී වල බණ කියන එක්ක මහානායක නායක හාමුදුරු නමක් ගෙනලා මේ දානයක් දුන්නා, අපි ඊට ඉහළ හාමුදුරු නමක්. මේ කියන්නේ මෝහයෙන්, මේ කියන්නේ මෝහයෙන් සංසන්දනය කළා ලෝකයට ප්‍රකාශ කරන්නට, පෙන්වන්නට දාන දෙන එක මෝඩකම. අර පරමාර්ථ දෙකම නැහැ. ඒක නිසා දානයක් දෙනකොට මේ අපි ඒ ණය වුණ අපිට ඒ ජීවත් වෙලා හිටිය කාලේ උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ, කිරි දීලා පෝෂණය කළා, ඔක්කොම කරලා හැදුව වැඩුව ඒ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා සියලු දෙනාටම අපි ණයයි. ඒ ණයෙන් මිදී නිදහස් වෙන පරම පවිත්‍ර චේතනාවෙන් පින්කම් පින්කමක් කළා, පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා
ඒ දෙන පිනෙන් ඒ අයටත් අනික් සියලු ඥාතීන්ටත් සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ ඥාති භවන්තු සුඛිතා කියලා සුවපත් වේවා යහපතක් වේවා කියලා පින් දෙන්න ඕනේ. එතකොට පළම පරමාර්ථයේ දානයක් දෙන එකේ මේක ආත්මකාමී පරමාර්ථයක්. තමන් මේ ණයෙ මිදී නිදහසි. තමන් අනන සුඛයට පත්වීම ණයෙ මිදී නිදහසි. දෙවන පරමාර්ථය තමයි අපි දෙන පිනෙන් ඒ අසරණානාත වූ යම් කිසි කෙනෙකුට ඒ පින් ලබාගෙන ඒ අයටත් ඒ පිනෙන් ටිකක් ඔළුව නැගෙන හිටලා මේ මනුෂ්‍ය තත්වයකට පත් වෙන මේ පින උපකාර වේවා. නැතුව පළවෙනි එක එහෙම අපේ පින් දෙන එකක් නෙමෙයි. ඒක පළවෙනි එක නෙමෙයි, ඒක දෙවෙනි එක. හේතුව මොකද? ගන්න බැරි අයත් ඉන්නවා, පුළුවන් අයත් ඉන්නවා. අවසරයි අරහතුන්.